डिसेंबर द हार्ट वेनेरिता सियलुम पाउ सोदा हरिन एमिल महा वीरक्रिया वक्कलता नत्तल टिकेन टिकल अंग वेनवा एक हंदावक कथूल्ट निवसे हमोम कुसिये वाडी वेला हिटिये तम तमंगे वेड कर कर एमिल के अम्मा नूल कटिन रोदे करक वनवा एमिल के ताता सपत्तुवा करी गस्सनवा लीन हिटिये बोल बोले අවුල් ඇර ඇර ඇල්ෆ්‍රෙඩ් එමිල් දෙන්නම පිටුරු එකතු කරන රේකේ හුල් කපනවා පුංචි ඊඩා සෙල්ලම් කර කර විනෝද වුණත් ඒකෙන් ලීනාගේ වැඩේට බාධා වුණා ඔයා දන්නවද ඔය සෙල්ලම කරන්න ඕනි කිති තියෙන කෙනෙක් එක්ක පුංචි ඊඩා කීවා ලීනා තමයි ඒකට කියාපු එක්කෙනා ඊඩා හැමින් සැරේ ඇඟිලි මාරු කර කර ලීනාගේ ඇඳුම දිගේ ඇඟිලිය වෙත්තේ පුංචි ගීතයක් ගායනා කරමින් පියා මගේ මවුනි මගේ පිටි ලුණු පොඩියක් දෙන්න අගේ මගේ නැත්තල් ඌරා මරණවනේ එතකොට ඌ කෑ ගහනවනේ කියන තැනට ආවහම ඊඩායාගේ ඇඟිල්ලෙන් ලීනාට අනිනවා ආයෙත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ එහෙම කරනකොට ලීනා හයියෙන් කෑ ගහලා हिना वेनवा एतकोट ईडाट हरिम प्रीति एमिल के तातत गीते मगे नत्तल ऊरा मरणवने कियन कोटसट कंदी गेनाय हिटिए एकहला एया हितन्न पटंग गन्न एति ए मुकद एया हदिसिए महादरुनु कथावक कीवने ओओ दन नत्तल अतलंगम एमिल दन ओन्नो यागे काले अविल्ला ओयागे ऊरा मरन्न एमिल अते तिबुनु पिहिय बिम अतरला तात दिहा एकेल्ले बलागेन हिटिया कौरुत हेम ऊरु सता मरने नै ओम एया किव्वा ऊ मगे ऊरा अमद्यप प्रतिज्ञाव दुन्नट तातमने मट दुन्ने ऐ मतक नैत मुको नैत्ते एमिल के तातट मतकई एतया किए किया हिटिए मुलुस मुलाट्वलम किसी केनेक हुरतलेट अतिकरन ऊरेक्कन අහල නැහැ කියලයි ඇරත් ගොවියෙකු හැටියට එමිල්ට තියෙන දැනුම ඇති ඌරෝ හොඳට උස් මහත් වුණාම මරන්න ඕන බව දැනගන්න ඒ මොකද කිව්වොත් ඌරෝ ඇති කරන්නෙම මරන්නෙමනේ ඔයා ඒ වගේ දන්නවනේ තින් එමිල්ගේ තාත්තා කිව්වා ඔව් එමිල් ඒ වගේ දැනගෙන හිටියා තමයි එකපාරටම ඒකට දෙන්න උත්තරයක් එයාට හිතා ගන්න බැරි වුණා ඒත් හදිස්සියෙම ඔන්න එයාට අදහසක් ආවා පට්ටි ඌරෝ හැටියට හැදෙන්න ඉඩ දීලා ඌරෝ හුඟ දෙනෙක් නොමර තියා ගන්න විත්තිය දැනගන්න ගොවියෙක් හැටියට මට තියෙන දැනුම ඇති ඉතින් මාත් ඌරු සතා ගැන හිතාගෙන ඉන්නේ එහෙම තමයි එමිල් දැනගෙන හිටියා පට්ටි ඌරා කියන්නේ මොකෙක්ද කියලා ඒත් ඔය හදිස්සියෙන්වත් ओयगोलो दनगिन हिटिये नत्तम मम किया देन्नम को पट्टी ऊरा कियान्ने पुंची पुंची ऊरो पटाव महागोडकट ताता वेन केनेक एमिल्लितिन सूर कोलु पंचा निसा दनगिन हिटिया पट्टी ऊरेक वेनेक तमय ऊरु सताट तियन एकम गलवीम कियला एमिल पहदला दुन्ना लेसियम तात्तट पुलुवान्ने ऊरु सताट ईरिया कोयल देन्न एतकोट ऊरु सताटाय ए ईरिटाय पुंची पटाव दुसिम गणनक लबै कियला एके नंग इतिन वरदक नहै एमिल के ताता किव्वा एत इतिन हम नतुव एतकोट सोसेजस हरी रतु पुडिन हरी मोनवत हरी नतुव कत्तुल्ट वलट नत्तल सरु नै वगे इने पिटिल उनु पोड्डक देन्न आगे रतु पुडिमक මට හදන්න තියෙනවනේ පුංචි ඊඩා ගීතේ ගානා කළා ඒ තෙමිල් එයාට කඩා පැන්නා නවත්ත ගන්නවා රතු පුඩිමක් හදන එක රතු පුඩිමක් හදන්න පිටිලුණු වගේම ඌරෙකුගේ ලේඕ නෑ බව එමිල් හොඳටම දන්න නිසායි එයාට කේන්ති ගියේ ඒත් ඉතින් ඌරු සතා මරලා ලේ ගන්න නම් වෙන්නේ නෑ එමිල් මලත් ඒකට ඉඩ දෙන්නේ නෑ ටික වෙලාවක් යනතුරු कुस्ये किसीम कथा भाग्नतु निश्शब्दव तिबुना असतुटेन गेवुनु निहंड मोहतक एतेक पारेटम अल्फ्रेड
දෙස්තෙවල් තියන්න පටන් ගත්තා. හොඳට මෝහත් කරලා තියෙන එයාගේ පිහියට එයාගේ මහපට ඇඟිල්ල කපාගෙන ඒකෙන් ලේ ගලාගෙන යනවා. දෙස්තෙවල් තිබ්බයි කියලා ඕක අමුතුවෙන් හොඳ වෙන්නේ නැහැනේ. එමිල්ගේ තාත්තා සැරෙන් කතා කළා. අනික මගේ ගෙදර පලි ගහන්න මම ඊට දෙන්නේ නැහැ. එමිල්ගේ අම්මා පිරිසිදු රෙදි කෑල්ලක් ගෙනල්ලා ඇල්ෆ්‍රෙඩ්ගේ මහපට ඇඟිල්ල බැඳා. ඊට පස්සේ පිදුරු අදින රේඛයට උල් කපන එක එයා දිගටම කරගෙන ගියා. ඔය වැඩේ සීත කාලයේදීම කරන්න ඕන දෙයක් නේ. හැම රේඛේම පරීක්ෂා කරලා බලලා ඒවට අලුතෙන් උල් දාන්න ඕන. දාලා වසන්ත කාලයේ වෙනකොට රේඛ සූදානම් කරලා තියාගන්න ඕන. මම මේ කී කියා හිටියේ කත් උල් ටොලට් මෙදා නත්තල් සරු නෑ වගේ. එමිල්ගේ තාත්තා බිත්තිය දිහා ඇස් හරවාගෙන කනසල්ලෙන් කිව්වා. එදා රාත්‍රියේ උඟ වෙලාවක් යනතුරු එමිල්ට නිින්ද ගියේ නෑ. පහෝදා උදේ එමිල් එයාගේ කැටේ බිඳලා ක්‍රෝන 35ක් අරගෙන සාක්කුවේ දාගත්තා. ඊළඟට පරණ හිම යානයකට ලූකාස්ව බැඳගෙන බස් ස්ටේෂන් ගොවිපලට ගියා. එහෙ ඕනෑතරම් ඌරෝ ඉන්නවා. එයා අපහු ගෙදර ආවේ තඩිම තඩි ස්තරම් ඌරෙක් අරගෙනයි. ඌව ඌරු සතා ඉන්න ඌරු කොටුවට දැම්මා. ඊළඟට එයා තාත්තා හම්බෙන්න ගියේ. අන්න දැන් ඌරු කොටුවේ ඌරු දෙන්නෙක් ඉන්නවා. එයා කිව්වා ගිහින් මසට මරා ගන්න එකයි තියෙන්නේ. හැබැයි මේ හොඳින් කියන්නේ වැරදි කය හැම මරන්නේ නෑ. එමිල් හිටියේ තද කේන්තියකින්. ඉඳලා හිටලා එයාට දැනෙන මහා කේන්තියෙන්. එයා තැකුවේ නෑ. එයා කතා කරන්නේ එයාගේ තාත්තටයි කියලා. තවත් අහිංසක ඌරෙක් විල්ලට දීලා ඌරු සතාගේ ජීවිතේ බේරා ගන්න එක එයාගේ හිතට මහ වදයක්. ඒත් එහෙම නොකර තාත්තාට කාරණා වටහලා දෙන්න බෑ. එමුකද තාත්තට කොහෙත්ම තේරෙන්නේ නැහැනේ හුරතලේට ඌරෝ ඇති කරනවා කියන එක. එමිල් දවස් දෙකක්ම ඌරු කොටුව පැත්තේවත් ගියේ නැහැ. ඌරන්ට කෑම දෙන එක ලීනට පැවරුවා. තුන්වෙනි දවසේ උදේ එයා නැගිටිනකොටත් කට්ට කරවලයි. එයාට එතකොට ඇහුණා ඌරෙක් මරහඬ තලනවා. උස්හඬින් කරන කන් පසාරු කරගෙන යන කෑ ගැහිල්ල. ඊළඟට එකපාරටම කිසිම සද්දයක් නැතුව ගියා. එමිල් හුමාලයේ බැඳුණු ජනෙල් වීදුරුවට කටින් පිම්බේ එබිල එළිය බලන්න තැනක් පාදා ගන්න. එයාට පෙරුණා ඌරු කොටුව ළඟ ලන්තෑරුමක එළිය විහිදෙනවා. ඒ වගේම අඳුරු සෙවනැලි එහෙ මෙහෙ යනවා. ලීනා එතන හිටගෙන හිටියේ ඌරාගෙන් ගලන ලේ කලත්ත කලත්තයි. පස්සේ ඇල්ෆ්‍රෙඩ් එමිල්ගේ තාත්තා එකතු වෙලා ඒවා වණ්ඩුවේ තඹලා කෑලිවලට කපනවා. ඊට පස්සේ ක්‍රෝෂා මායයි ලීනයි එකතු වෙලා ඒවා හොදලා සුද්ධ පවිත්‍ර කරනවා. ඒ තමයි එතකොට එමිල් බස්ෆෙල්ඩ් ගොයිපලෙන් ගෙන ඌරගේ අවසානය. එතකොට ඌ කෑ ගහනවනේ. එමිල් තොල් මතුරලා කිව්වේ ආපහු ඇඳ ඇතිරිල්ල ඇතුළට රිංගන ගමන්. එයා හුඟ වෙලාවක් යනතුරුම ඇඬුවා. ඒත් ඉතින් මිනිසුන්ව මවලා තියෙන්නේ අමතක කරන්නයි. ඉතින් එමිලුත් එහෙම කළා. ඉර හැරුණට පස්සේ එමිල් ඌරු කොටුවේ තාප්පේ උඩ වාඩි වෙලා ඌරු සතාගේ පිට කහ කහ ටික වෙලාවක් ගත කෙරුවා. ඊට පස්සේ එයා කොහොම හරි කමක් නෑ උඹ පණ පිටින් ඉන්නවනේ ඌරු සතෝ කියලා කීවේ කාට හරි ස්තුති කරන්න වගේ. ඊළඟට එයා තීරණය කළා බස් ස්ටේෂන් වලින් ගෙන ඌරා ගැන සම්පූර්ණයෙන්ම අමතක කරන්න. පහුවෙනිදා ක්‍රෝෂා මායයි ලීනයි කුස්සියේ වාඩි වෙලා ඉඳගෙන ඒගොල්ලන්ට හැකිතරම් ඌරු මස් කෑලි කපනවා. එමිල්ගේ අම්මා සොසේජස් වලට පුරවන මස් හැඳි ගෑවා. කළු පුඩිම හැදුවා. එතකොට නත්තලට ගන්න හැම් සූදානම් කරලා ලුණු වතුර දැම්මා. ලීනා හිටියේ සීතල සීතල සුළඟයි මුහුදෙන් මේ හමන්නේ ගීතයේ මුමුණ මුමුණයි. ක්‍රෝෂා මායා කිය කියා හිටියේ සොහොන් බිමක ඉන්න හිසක් නැති අවතාරයක් ගැන කතාවකුයි.
එමෙල් මේ හැම එකකින්ම විනෝදයක් ලැබලා බස්ටෙෆල් ඌරාගෙන තවදුරටත් නොසිතා හිටියා. එයා කල්පනා කර කර හිටියේ ළඟ එන නත්තල ගැන. අන්තිමේදී නියම විදිහට හිම වැටෙන්න පටන් ගත්තාම කොයිතරම් සුන්දරද කියලා. බාදි ගණනින් හිම වැටේවි. පුංචි ඉඩ කිව්වා. ගොඩක් හිම වැටෙන එකට ස්මොලාට් පළාතේ කියන්නේ හිමයි. ඉතින් ඒ විදිහටම හිම වැටුණ තමයි. කලවර වැටෙනවත් එක්කම ඒක පටන් අරගෙන එන්න එන්නම තද වෙනවා. හිම කැට එක දිගටම කඩා වැටෙද්දී ජනේලෙන් එළිය බැලුවාට ගොයිපල පෙනෙන නොපෙනෙන තරම්. මහා හිම කුණාටුවක් එන්නයි යන්නේ. ක්‍රෝෂා මායා කිව්වා. මම කොහොමද ගෙදර යාගන්නේ? ඔහෙට රාත්‍රිය මෙහෙ තමයි ගත කරන්න වෙන්නේ. එමිල්ගේ අම්මා කිව්වා. ඔහෙට බැරි ඇයි ඔය ලීනත් එක්ක කුස්සියේ සෝපාවේ නිදාගන්න? එතකොට මොකෝ හැබැයි ඔහේ මලවූරෙක් වගේ ඇඟපත හොලවන්නේ නැතුව නිදාගන්න ඕනි. ලීනා කියාගෙන ගියා. දන්නවනේ මට කොච්චර කිති තියෙනවද කියලා. රෑ කෑමෙන් පස්සේ ඇල්ෆ්‍රෙඩ් ටියාගේ මාපට ඇඟිල්ල ගැන දෙඩෙව්වා. එයා කිව්වේ ඒක හුඟක් ඇඳුම් කනව කියලා. ඉතින් එමිල්ගේ අම්මා ඇඟිල්ලේ බැඳලා තිබුණු රෙදි කඩ ලිහුවේ තුවාලේ කොහොමද කියලා බලන්න. තුවාලේ පෙනුම නම් කොහොමටවත් හොඳ නෑ කියලා එමිල්ගේ අම්මා හිතුවා. අප්පේ බලන්න බයයි. ඒක වන වෙලා රතුපාටට ඉදිමිලා. ඇල්ෆ්‍රෙඩ්ගේ මැණික් කටුව ළඟ ඉඳලා අත දිගේ ටික දුරක් රතුපාටට ඉරි ගිහිල්ලා. ක්‍රෝෂා මායාගේ ඇස් දිලි වුණා. ලේ විෂ වෙලා එයා කිව්වා. ඕකනම් බලාගෙන ඉන්න හොඳ දෙයක් එහෙම නෙවෙයි. එමිල්ගේ අම්මා බෙහෙත් බෝතලයක් ගෙනල්ලා ඇල්ෆ්‍රෙඩ්ගේ අල්ලේ අතේ බෙහෙත් ගාලා පැලස්තරයක් දැම්මා. හෙට උදේ වෙනකොට හොඳ වුණේ නැත්තම් මරියානාලූ දොස්තර ගාවටවත් යන්න වේවි. එයා කිව්වා. එදා රාත්‍රියේ ස්මොලාට් පුරාම හිම කුණාටුව තදින් හමාගෙන ගියා. ඊට පස්සේ කිසිම දාක ඒ තරම් තදින් හමුවා කියලා කාටවත් මතකයක් නැහැ. ඉතින් පහුවෙනිදා උදේ කත්තුල්ට් නිවසේ අය නැගිටලා බලනකොට මුළු ගොවිපළම එක යායට විශාල සුදෝසුදු හිම කන්දියකින් බැහැලා. හිම කුණාටුව දිගටම තදින් හැමුවා. කොච්චර හයියෙන් සුළඟ හමාගෙන ගියාද, කොච්චර තදින් හිම වැටුණද කිව්වොත් ගෙයින් පිටත ඇඟිල්ලක්වත් දාන්න බැහැ. සුළඟ විලාප තියාගෙනයි දුම් කවුළුව දිගේ පහළට ආවේ. හප්පේ, එහෙම දෙයක් කිසි කාලෙක දැකලා නැහැ. මුළු දවස තිස්සේම ඇල්ෆ්‍රෙඩ්ට හිම ඇදලා අස්කරන්න වේවි, ලීනා කිව්වා. එක අතකට එහෙම කරන එකෙත් තේරුමක් නෑ. මොකෝ වැඩක් වෙනවයේ. එදා දවසේ නම් ඇල්ෆ්‍රෙඩ් හිම අස්කලේම නැහැ. ඒ අය හැමෝම උදේ කෑමට වාඩි වෙද්දී කුස්සියේ මේසය ළඟ ඇල්ෆ්‍රෙඩ් සාමාන්‍යයෙන් වාඩි වෙන ආසනේ හිස්. එයා එන ලකුණක්වත් නැහැ. ඒ ගැන එමිල්ගේ හිත කරදරයි. එයා එයාගේ කැප්තොප්පියයි සීතකාලෙට අඳින ගණකම කබායයි ඇඳගෙන එළියට ගියා. එමිල් කුස්සියේ දොරගාව තිබිලා ශවල අරගෙන ආයුධ මඬුවට එහායින් තියෙන ඇල්ෆ්‍රෙඩ්ගේ ගෙමඩුවට පටුපාරක් සුද්ධ කරගත්තා. කුස්සියේ ජනේලෙන් ඒක බලාගෙන හිටපු ලීනා ඔළුව වැනුවේ වැඩේ අනුමත කරන්නයි. ආයුධ මඬුවට යන්න දැම්මම පාරක් සුද්ධ කරගන්න හිතපු එක කොච්චර මොලේ ඇති වැඩක්ද? එතකොට යාවේ හේදානකොට ලේසීනේ. ලීනාගේ මෝඩකමනේ එයාට තේරුම් ගියේ නෑ එමිල් යන්නේ ඇල්ෆ්‍රෙඩ්ව බලන්න කියලා. මඩුවට ඇතුළු වෙනකොටත් එමිල්ට මඩුව ඇතුළෙන් හීතල දැනුණා. ඇල්ෆ්‍රෙඩ් ගිනි පෝරණුව පත්තු කරලා නැහැ. එයා ඇඳේ වැතිරිලා හිටියා මිසක නැගිටෙවත් නැහැ. එයාට මොකක්වත් කරන්නත් එපාලු. බඩගින්නක් දැනෙන්නේ නැහැ කියලා එයා කිව්වා. ඒකෙන් උනේ එමිල්ගේ හිත තවත් තවුල් වෙන එකයි. ඇල්ෆ්‍රෙඩ්ට බඩගිනි නැහැ කියන්නේ ඉතින් එයාට තදබල අමාරුවක් තියෙනවා කියන එක තමයි. එමිල් ගිනි පෝරණුවට තර කෑලි ටිකක් දාලා ඒක පත්තු කරා. ඊළඟට එයා පිට වෙලා ගියේ අම්මාව එක් කරගෙන එන්න. අම්මා ආවා. ඒ වගේම ඉතින්
अनितोक्कमत्तावा एमिल्गे ताता लीना एवगेम क्रोशमाया पुंची इडाई दन्नम हेमोटम अल्फ्रेड गेन बायाई अने पाव अल्फ्रेड एआस देखत पियागेन ओहे अंदे हांसी वेला हितिया एआगे अंग गिनी कबलक वगे रसनी एक सीतले वेवलनवा रत्तु एरी अतदिगे एवनकोट किहेल वेनतुरुम अविल्ला බලන්න බයයි කාරණාව තේරුම් ගිය බව පෙන්වන්න ක්‍රෝෂා මායා ඔළුව වැනුවා රතු ඉරි හෘදයේ වස්තුව ගාවටම ගියහම වැඩේ කම්මුතුයි මෙයා මැරෙනවා කට පියා ගන්නවා එමිල්ගේ අම්මා කිව්වා ඒත් ක්‍රෝෂා මායාගේ කට වහන එක ඒ තරම් ලේසි නැහැ ලොන්න බැරියා ගමේ විතරක් ලේ විෂ වෙලා මැරිච්ච පස් හය දෙනෙක් ගැනවත් අඩුම තරමින් එයා දැනගෙන හිටියා. මේ මදිවට ඒ එක්කෙනා එයාගේ ඇඟිලි වලින් ගණන් කරන්නත් එයාට ඕනි වුණා. ඒත් ඉතින් ඒකෙන් කියන්නේ නැහැ අපි ඇල්ෆ්‍රඩ් ගැන බලාපොරොත්තු අත්හරින්න ඕනි කියලා. එයා කිව්වා ඇල්ෆ්‍රඩ්ගේ කෙස් ගස් ටිකත් එයාගේ කමිසේ රෙදි කෑල්ලක ඔතලා රෑ 12ට ගේ උතුරුපැත්තට වෙන්න වලතාලා හොඳ වෙයින් මන්තරයක් කිව්වොත් සහනයක් ලැබෙයි කියලාත් රෝෂා මායා කියා හිටියා. එයා මන්තරයක් දැනගෙන හිටියා. චින් චින් යස්සයාගෙන් ආවා වූ යම් දෙයක් ඇද්ද ආපහු යස්සයාටම යන සේක්වා. චින් චින් ඒ තෙමිල්ගේ තාත්තා කියා හිටියේ මහපටැඟිල්ල කැපුණු වෙලාවේ ඇල්ෆ්‍රෙඩ් ශාප කරලා කියපු වචනයම සෑහෙනම කියලයි. මේ දරුණු කාලගුණයේ ඇස්සේ රෑ 12ට ගේ උතුරු පැත්තට වෙන්න මොනවා හරි වලලනවනම් ක්‍රෝෂා මායම ඒක කරන එකයි ඇත්ත කිව්වා. ක්‍රෝෂා මායා දුකෙන් ඔළුව වැනුවා. වෙන්න තියෙනවා ආනන්දයක් වලක්වන්න කාටවත් බෑ. අනේ අනිච්චං ඕ. එමිල්ට මරු ජුවල්. මොන බහුබූත කතාද ඔය දොඩවන්නේ ඇල්ෆ්‍රෙඩ්ක් මනිට සනීප වේවි ඔහෙට තේරුණාද එතකොට ක්‍රෝෂා මායා කතාව වෙනස් කළා ඕ නෑනම් ඉතින් කොයි එකටත් කියලා එයා ඇඳේ වැතිරිලා ඉන්න ඇල්ෆ්‍රෙඩ්ට අතින් තට්ටු කරලා කාටත් ඇහෙන්න හයියෙන් මෙහෙම කිව්වා ඇත්තටමයි ඔයා සනීප වෙනවම තමයි මට ඒක විශ්වාසයි ඊට පස්සේ එයා දොර දිහා බලලා තොල් මතුරලා තමන්ටම මෙහෙම කිව්වා ඒත් මට වැටහෙන්නේ නැ මිනි පෙට්ටිය කොහොමද ඔය පටු දොරෙන් ගන්නේ කියලා එමිල් එයා කියපු දේ අහලා අඬන්න පටන් ගත්තා එයා තාත්තගේ කබායෙන් නැත්තේ හිතේ කලබල ගතියෙන් අම්මා කිව්ව විදිහට අපි ඇල්ෆ්‍රෙඩ්ව දොස්තර ළඟට එක් කරගෙන යමු එමිල්ගේ තාත්තා අම්මාගේ මුහුණ දිහා බැලුවා අම්මා තාත්තගේ මුහුණ දිහා බැලුවා එදානම් මරියානා ලුන් තියාගන්න කොහොමටවත් බැරි බව ඒ දෙන්න දැනගෙන හිටියා. ඔව් යන්නේකනම් හිතා ගන්නවත් බෑ. ඒත් කොළුවාගේ හිත අවුල් වෙලා තියෙති. ඒ බව කෙලින්ම කියන එක අමාරු වැඩක්. ඇත්තටම එමිල්ගේ තාත්තටයි අම්මටයි ඕන වෙලා තිබුණා. පුළුවන් විදිහකට ඇල්ෆ්‍රෙඩ්ට උදව් කරන්න. ඒත් ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ. කරන්න ඕන මොනවද කියලා. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ. එමිල්ට මොනවා කියන්නද කියලා. එමිල්ගේ තාත්තා හෙමින් සේරුවේ ගෙමඩුවෙන් ලිස්සලා ගියේ මොනවත්ම නොකියා. ඒත් එමිල් වැඩේ අතහැරියේ නැහැ. එයා අඬ අඬ ඇවිටිලි කර කර කෑ ගගහා ඒ වගේම තරවටු කර කර තාත්තා පස්සෙම ගියා. එහෙම කළත් නිකමට හිතලා බලන්න. එයාගේ තාත්තට කේන්ති ගියේ නැහැ. අපිට කරන්න කිසිම දෙයක් නැහැ එමිල්. ඔයාට තේරෙනවනේ බැරි විත්තිය කියලා හෙමින් සැරේ ඔහේ කීව මිසක. ලීනා කුස්සියේ වාඩි වෙලා ඇස් කඩා වැටෙන තරම් හයියෙන් අඬ අඬ අඳෝනා කියනවා. අනේ ඔන්න මම හිත හිතා හිටියේ වසන්ත කාලේ ආවහම අපි දෙන්නා කසාද බැඳගන්න. ඒව ඔක්කොම දැන් වතුරේ ගහගෙන ගිහින් ඇල්ෆ්‍රෙඩ්ගේ වැඩ කම්මුතුයි. ඉතින් මට ඉතුරු වුණේ ඇඳ ඇතිරිලි හතරකුයි තුවා දුසුමකුයි විතරයි. මදයි වෙච්ච දේ දෙවියනේ. ඔන්න අන්තිමේදී
එමිල්ට තේරුම් ගියා ඒක ඇත්තයි කියලා. ඒගොල්ලන්ට කරන්න කිසිම දෙයක් නැහැ. එයා අපහු ගෙමඩුවට ගිහිල්ලා මුළු දවසම ඇල්ෆ්‍රෙඩ් ළඟ වාඩි වෙලා ගත කළා. එයාගේ ජීවිතයේ ගෙවුණු දිගම දවස තමයි ඒ. ඇල්ෆ්‍රෙඩ් ඇඳේ වැතිරිලා හිටියේ ඇස් දෙක පියාගෙනයි. ඒත් ඉඳලා හිටලා එයා ඇස්සැරියා. ඒ හැම වතාවෙම එයා "හා මේ එමිල් ඉන්නේ" යයි කීවා. ජනේලෙන් පිටත එක දිගට හිම වැටෙනවා. එමිල් බලාගෙන ඉතිම. හිම ගැන එයාගේ හිතේ කොච්චර දරුණු කොච්චර තද වෛරයක් ඇති වුණාද කිව්වොත් ලොන්නබැරියා ගමේ විතරක් නෙමෙයි මුළු ස්මොලාඩ් වලට හැම හිමවලක්ම දිය කරලා යවන්න ඒ ඇති. ඒත් හිම දිය වුණේ නැහැ. දිය වෙනවා වෙනුවට හිම කොච්චර තදින් කදා වැටුණාද කිව්වොත් එමිල්ට හිතුනේ හිමවලට යට වෙලා මුළු ලෝකෙම විනාශ වෙලා යයි කියලා. සීත කාලෙදි දහවල කෙටි. එමිල් වගේ එක තැනක වාඩි වෙලා බලාගෙන ඉන්න අයට දිග වගේ දැනුණත් ඒ වෙනකොට අඳුර වැටිගෙන එනවා. ඉක්මනින්ම කලවර වේවි. "ආමේ එමිල් ඉන්නේ" ඇල්ෆ්‍රෙඩ් ආයවතාවක් කිව්වා. ඒත් දැන් එයා වචන පිට කරගත්තේ බොහොම අසීරුවෙන්. එමිල්ගේ අම්මා මස් සුප් එකක් හදාගෙන ඇවිත් බලෙම වගේ එමිල්ට පෙව්වා. එයා උත්සාහ කළා ඇල්ෆ්‍රෙඩ්ට ටිකක් පොවන්න. ඒත් එයාට ඕනි වුණේ නැහැ. මොනව කරන්නද? එමිල්ගේ අම්මා හුස්මත් ඉහළට ඇදලා පිට වෙලා යන්න ගියා. සෑහෙන රෑවෙලා ලීනාව එමිල්ට නිදාගන්න වෙලාව හරි බව කියන්න. වෙලාව අවරට ගිහින් බව එයා දැනගන්න එපාය. "මං ඇල්ෆ්‍රෙඩ් එහා පැත්තේ බිම නිදාගන්නවා" එමිල් කිව්වා. ඉතින් එයා කළෙත් ඒකමයි. පරණ ගුදිරියකුයි ඝනකම බ්ලැන්කට් එකකුයි තියෙනවද කියලා එයා වටපිට හොයලා බැලුවා. නිදාගන්න එයාට ඕන කරන්නේ එච්චරයි. ඒත් එයාට නිින්ද ගියේ නැහැ. වැතිරිලා ඇසරගෙන ඉන්න ගමන් ඇල්ෆ්‍රෙඩ්ගේ මේස ඔරලෝසුවේ ටික් ටික් හන්දෙට කන්දීගෙන එයා බලාගෙන හිටියා. ගිනි පෝරණුවේ ගින්දර නිවිගෙන යනවා. ඇල්ෆ්‍රෙඩ් වේගෙන් හුස්ම ගන්න හඬ වගේම සැරින් සැරේ කෙඳිරි ගන්න හඬ එමිල්ට ඇහුණා. එයා වරින් වර කිරා වැටුණා තමයි. ඒත් හැම වතාවකම ගැස්සිලා ඇහැරුණාම එයාට දැනුනේ වරදක් කළා කියලයි. රාත්‍රිය ගෙවිගෙන යද්දී එයාට එන්නෙන්නම තේරුම් ගියා මේ හැම දෙයක්ම කෙරෙන්නේ වැරදියටයි. වැඩි වෙලාවක් යන්න ඉස්සර වෙලා පරක්කු වැඩි වේවි. ඔහු සදහටම පරක්කු වැඩි වේවි කරන දෙයක් කරන්න කියලයි. හිමිදිරි පාන්දර හතරට එමිල් හිත හදාගත්තා එයා කරන්න ඕනි මොනවද කියන එක ගැන. මරියානා ලූන්ඩ් දොස්තර ළඟට එයා ඇල්ෆ්‍රෙඩ් අරගෙන යන්න ඕනි. එහෙම කරන්න ගිහින් එයාගේ ඇල්ෆ්‍රෙඩ්ගේ දෙන්නාගේම ජීවිත නැති වුණත් ඔයා ඔහේ ඇඳේ වැතිරිලා ඉඳලා මැරිලා යන්න දෙන්නේ නැහැ. ඇල්ෆ්‍රෙඩ්, මම ඒකට ඉඩ තියන්නේ නැහැ. එයා ඒක කට ඇරලා මහහයියෙන් කිව්ව නොවේ, හිතෙන් හිතුවා විතරයි. ඒත් එයා ඒක කිව්වේ ඇත්තටමයි. එමිල් වහාම ගමනට සූදානම් වෙන්න පටන් ගත්තා. කවුරු හරි අවදි වෙලා එයාව නතර කරන්න හදන්න ඉස්සර වෙලා එයා යාගන්න ඕනේ. ලීනා නැගිටලා කිරි දොවන්න යන්න තව පැයක් තියෙනවා. ඒ පැය ගෙවන්න කලින් ඔක්කොම දේවල් කරගන්න ඕනේ. එමිල් කොයිතරම් තදින් මහන්සි වුණාද කියන එක කිසි කෙනෙක් කවදාවත් දැනගන්න එකක් නැහැ. කරත්ත මඩුවෙන් හිමයානේ එළියට ගන්න ඕනේ. ලූකාස්ව අශ්වගාලෙන් පිටතට අරගෙන සැඳෑල දාන්න ඕනේ. එතකොට ඇල්ෆ්‍රෙඩ්ව ඇඳෙන් උස්සලා අරගෙන හිමයානයට දාගන්න ඕනේ. ඒක තමයි ඔක්කොටම වඩා අමාරු කාර්යය. අහිංසකයා එහේ මෙහේ වැනි වැනි එමිල්ගේ ඇඟට හේත්තු වෙලයි ගමන් කළේ. අන්තිමේදී හිමයානය ළඟට ආව විතරයි ඒකේ තිබුණ බැටළු හමු උඩ ඔහේ අද වැටුනේ හරියට දැනටමත් එයා මැරිලා වගේ. එමිල් බැටළු හම් පලස ඇල්ෆ්‍රෙඩ්ගේ ඇඟේ ඇතුවේ යාන්තන් නහය විතරක් පේන්න තියලයි. ඊළඟට එයා රියදුරු ආසනෙන් වාඩි වෙලා රේන්ස් පටි ගැස්සුවේ ගියප් කියලා ලූකාස්ට කෑ ගහන ගමන්මයි. ඒත් ලූකාස් ඔළුව හරවලා
එමිල් දිහා බැලුවේ මේක අදා ගන්න බැරුවයි මේ තරම් හිම වැටිලා තියෙද්දි පිට වෙලා යන එක අමුමාමු මෝඩකමක් කියලා ඇත්තටම එමිල්ට තේරෙන්නේ නැත්ද දැනට මෙතන අන දෙන්නේ මමයි ලූකාස් ඒත් පාරට ගියාම ඔහේ ඔක්කොම බලා ගන්න ඕන කුස්සියේ ඔන්න එලියක් පත් උනා ඒ කියන්නේ ලීනා හැරිලා ඒගොල්ලෝ ගමන පිටත් තුනේ හරිම වෙලාවටයි එමිලුයි අශ්වයයි හිම යානෙයි කත්තුල්ට්වල ගේට්ටුවෙන් පිට වෙලා උලම් පාර කපාගෙන හිම උඩින් වේගෙන් ඇදලා ගියා එහෙමත් එපා කරපු කාල ගුණයක් හනේ අපේ හිම එමිල්ගේ කන් අස්සේ ඇස්වලයි ගණකමට වැටුණා එයාට පාර පෙනෙන්නෙත් නැහැ ඒත් ගමන යන්න පාර පෙනෙන්න එපාය එයා යාගේ අත්වසුම මූණ හරහා යවලා පිය දැම්මා ඒත් පාර පෙනෙන්නේ නැහැ හිම යානේ ලාම්පු දෙකක් තිබුණා වුණත් ඒ මොකද පාරක් තිබුණේ නැති නිසා තිබුණේ හිම විතරයි ඒ වුණත් ලූකාස් මරියානා ලෝන් කීප වතාවක්ම ගිහින් තියෙනවනේ බාගදාවුගේ අශ්වමොලේ කොනක පාර තියෙන්නේ කොතනද කියන එක රැඳිලා ඇති හිම යනවනම් ගෙනියන්න ඕන ලූකාස් වගේ අශ්වයෙක් තමයි කොහොම වුණත් කමක් නැහැ ඌ හිම කණ්ඩි හරහා දිගටම හිම යානේ ඇදගෙන ගියා ඒක හිමින් කෙරුණු අසීරු වැඩක් හිම යානේ හයිය තැනක වැදෙන හැම පාරකම තදින් ගැස්සෙනවා ඒත් ඒගොල්ලෝ ටිකෙන් ටික ඉදිරියට ඇදුනා වරද් දෙකක් කියලා නොවේ නිතරම හිම යානෙන් බැහැලා සවලෙන් හිම අයින් කරන්න එමිල්ට සිද්ධ වුණා. එයාට වහු පැටියෙකුට තරම් හයිය හත්තිය තියෙනවා. ඉතින් එදාරෑ එයා කොයි තරම් ප්‍රමාණයක් ශවලෙන් හිම අස්කරාද කිව්වොත් කවදාවත් එයාට ඒක අමතක වෙන්නේ නැහැ. හත්තිය ඕනෑම වෙලාවට තමුන්ට හත්තිය තියෙන බව දැනෙනවා. එමිල් ලූකාස්ට කාරණය වටහලා දුන්නා. ඇත්තටම ඉතින් එමිල්ට පුදුම ශක්තියක් තිබුණේ මුල් හැතැක්ම විතර කරදරයක් නැතුව ගියාට ඉන්පස්සේ වැඩේ අසීරු වෙන්න පටන් ගත්තා එමිල්ට ඒක මහා භයානක හීනයක් බවට පත් වුණා එයාට දැන් මහන්සි සවල බරට බරේ අතට දැනෙනවා ඒක හරි හැටි උස්සලා හිම විසි කරන්න දැන් අමාරුයි එයාව හීතලේ ගල් ගැහෙන්නයි යන්නේ බූට් සපත්තු ඇතුළට හිම ගිහින් කකුලේ ඇඟිලි වලට ඉදිකටු වලින් අනිනවා වගේ හීතලට අතේ ඇඟිලි කකියනවා හිම කුණාටුවෙන් කන් දෙක ගැලවිලා යාම නතර කරන්න සාලුවක් බැඳලා තිබුණත් එයාගේ කන් දෙකත් කකියනවා හැම දෙයක්ම බැලුවාම දරා ගන්න අමාරුයි එමිල්ගේ හිතේ හයිය එන්න එන්නම අඩු වෙනවා තාත්තා කිව්වේ අපිට කරන්න කිසිම දෙයක් නැහැ එමිල් ඔයාට තේරෙනවනේ බැරි විත්තිය කියලයි හදිස්සියේවත් තාත්තා කියු කතාව ඇත්තනම් ලූකාස්ගේ ගමනත් බාල වෙන්න පටන් ගත්තා හිම යානය කොතනක හරි පැටළුනහම ඒක ඇදලා ගන්න එක ලූකාස්ට එන්නෙන්නම අමාරු වුණා අන්තිමේදී එමිල් දිගටම හිතේ බයෙන් ආපු දෙයම ඔන්න සිද්ධ වුණා එක පාරටම හිම යානය ගිලුණා එතකොට එමිල් දැනගත්තා ඒගොල්ලෝ අගලේ වැටිලා විත්තිය ඔව් ඒගොල්ලෝ අගලේ වැටිලා තමයි ඉතින් ඒගොල්ලෝ නතර වුණෙත් එතනම තමයි ලූකාස්ගේ මුළු ශක්තිය යොදලා ඇත්ත ඉස්සුවා එමිල් එයාගේ නහයෙන් ලේනතුරු තල්ලු කළා ඒත් ඒවයින් වැඩක් වුණේ නැහැ හිම යානය හොලවන්නවත් බැහැ ඔන්න දැන් එමිල්ට මාර කේන්ති හිමයි හිම යානයයි අගලයි ගැන හැම බලාපොරොත්තුවක්ම කඩ වුණු එක ගැන මෙතෙක් වෙලා එයාගේ හිත ඇතුලේ තද කරගෙන හිටිය දෙයක් එකපාරටම පිපිරුවා වගේ පෙනුණා කර කියා ගන්න දෙයක් නැතුව එමිල් ඇටිගිරියෙන් කෑ ගැහුවා ලූකාස් ගැස්සුණා බාගදා ඇල්ෆ්‍රඩුත් ගැස්සෙන්නේ නැති ඒත් එයා පන පිටින් ඉන්න බවට සලකුණක්වත් පේන්නේ නැහැ හදිසියෙම එමිල්ගේ හිතට බයක් ඇවිල්ලා කෑ ගැහිල්ල මැදින් නතර කළා ඔයා තම පන පිටින් නේද ඇල්ෆ්‍රඩ් එමිල් ඇහුවේ හිතේ දෙගිඩියාවෙන් පන පිටින් නේනම් ගොරොද්ද අදිනවා වගේ ඇල්ෆ්‍රඩ් කිව්වේ
බයිහිතන අමුතු කටහඬකින්. ඔන්න එතකොට එමිල්ගේ ඇඟ ඇතුලේ තිබුණු දරුණු කේන්තිය පිට වෙලා ගිහින්. එයාට දැනුනේ මහා කනගාටුවක්. ඇල්ෆ්‍රඩ් එතන හිමයානේ වැතිරිලා හිටියාට උදව්වට කියලා කාත් කවුරුවක් නැතුව එමිල් තනි වෙලා. කරන්න ඕන මොකක්ද කියලා එයාට කිසිම වගවිභාගයක් නැහැ. එයාට හිතුනේ හිම ගොඩේ වැතිරිලා හැම දෙයක්ම අමතක කරලා දාලා නිදා ගන්න. ඇති වෙනතුරු නිදා ගන්න. ඒත් පාරට වැඩි ඇත්තක් නැති තැනක ගොයිපලක් තිබුණා. එමිල් ඒකට කිව්වේ පැණි රොටි ගෙදර කියලායි. ඒ මොකද දවසක් එමිල් ඔයා හලින් යද්දි දැක්කා බෝල ගෙඩි දෙකක් වගේ පුංචි ඈයෝ දෙන්නෙක් ගේට්ටුව ළඟ පැණි රොටි කකා ඉන්නවා. හදිසියෙම එමිල්ට ගොයිපොලේ එළියක් පෙනුණා. මං උදව්වට කෙනෙක් හොයාගෙන එන්නම් ඇල්ෆ්‍රෙඩ්, එයා කිව්වා. ඒත් ඇල්ෆ්‍රෙඩ් උත්තරයක් දුන්නේ නැහැ. උස හිම කණ්ඩිවල එරි එරි එමිල් ගිහින් ගොයිපොලේ දොරෙන් ඇතුළු වෙනකොට එමිල්ව පෙනුනේ පොඩි ළමයෙකුට වඩා හිම මිනිහෙක් වගේ. ගොයිපලේ හිටියේ පැණි රොටි ගොවියාමයි. නහයෙන් ලේ ගලගලා ඇස් දෙකේ කඳුළු පුරෝගෙන කතුල් ගොයිපලේ කොළුවා දොරකඩ හිටගෙන ඉන්නවා දැක්කහම එයාට හරි පුදුමයි. ඔය වෙනකොට එමිල් අඬනවා. එයාට ඒක නවත්ත ගන්න බෑ. එයා දැනගෙන හිටියා පැණි රොටි ගොවියා හිම වරුසාවේ එළියට බහින්නේ නැති විදිය. ඇත්තටම පැණි රොටි ගොවියා වැඩේට කොහොමටවත් කැමැත්තක් දැක්වුවේ නැහැ. හැබැයි එයාට කෙලිම බැහැයි කියන්න බැහැ. ඉතින් එයා කළේ අශ්වයෙක් එක්ක කඹේකුයි කොක්කුකුයි අරගෙන ඇවිත් හිමයානය අගලින් උඩට ඇදලා දුන්න එක. ඒත් එයා දිගටම කං කෙන්දිරි ගෑවා. පැණි රොටි ගොවියාට ගුණයහපත්කම ගෑවිලාවක් තියෙනවා නම් එමිල්ට මරියානා ලෝන් යාගන්න එයා උදව් වෙනවා. ඒත් එයා එහෙම කළේ නෑ. පුළුවන් විදිහකට හිම කණ්ඩි පහු කරගෙන මහා ජරමඩයක් කරගෙන යන්න කියලා එයා එමිල් වයි ලූකාස් වයි තනි කළා. ඒත් ඒ දෙන්නට ඔය විදිහට තව වැඩිදුරක් යාගන්න බෑ. ඒගොල්ලන්ට හැකි තරමට ඒගොල්ලෝ ලොකු සටනක් කළා. ඒත් ඒගොල්ලන්ට කොච්චර මහන්සිද කිව්වොත් ඉදිරියට ඇදුනේ ගොළුබෙලි ගමනින් තමයි. අන්තිමේදී එමිල්ට වැඩේ අත්හරින්න සිද්ධ වුණා. එයාට ඊට වඩා නම් කරන්න බැහැමයි. අඩුතරමින් සවලු උස්සා ගන්නවත් එයාට බැහැ. මට නම් තවත් තියාගන්න බැහැ ඇල්ෆ්‍රෙඩ්, එමිල් කියලා අඬන්න පටන් ගත්තා. මරියානා ලෝන්ඩ් යන්න තව තියෙන එක හැතක්මයි. හනේ මොන අපරාධයක්ද ඔය තරම් ළඟට ඇවිල්ලත් වැඩේ අත්තරින්න සිද්ධ වෙච්ච එක. ඇල්ෆ්‍රඩ් කිසිම හැලහොල්මනක් නැතුව ඉන්නවා. එයා සමහර විට මැරිලා වෙන්න ඇති. ලූකාස් ඔළුව බිමට නමාගෙන හිටියේ හරියට එයා ගැනම ලැජ්ජාවෙන් වගේ. ඒත් එයාටත් ඔයිට වඩා දුරක් යාගන්න බැහැ. එමිල් රියදුරු ආසනයට නැගගෙන ඒකේ වාඩි වුණා. එයා සද්දයක් නැතුව අඬ අඬා ඉද්දිම හිම ඇඟුඩ වැටුණත් එයා හෙළුණේවත් නැහැ. දැන් ඉතින් ඔක්කොම කම්මුතුයි. කැමති තරම් හිම වැටුණත් එයා ඒ ගැන තවදුරටත් වෙහෙසුනේ නැහැ. එමිල්ට හැරගෙන ඉන්නවත් බැහැ. එයාට ඕනි වුණේ නිදා ගන්න. ඇත්තටම එයා හිතාගත්තේ රියදුරු ආසනයේ වාඩි වෙලා ඉන්න. හිම වැටිලා වැටිලා එයාව වැහිලා යන තුරුම. ඒත් හිම තිබුණේ නැහැ. සීත කාලේ තිබුණෙත් නැහැ. එමිල් නොදැනීම නින්දට වැටිලා. එතකොට ගිම්හානේ ඇවිත් එයයි ඇල්ෆ්‍රෙඩුයි කත්තුල්ට් ගොයිපලේ විලේ පීනනවා. ඇල්ෆ්‍රෙඩ්ට ඕනි වුණා එමිල්ට පීනන්න උගන්වන්න. ඇල්ෆ්‍රෙඩ්ට පිස්සු. එමිල්ට දැනටමත් පීනන්න පුළුවන් විත්තිය එයා දන්නේ නැත. ඇල්ෆ්‍රෙඩ් මනේ අවුරුදු ගානකට ඉස්සෙලලා එයාට ඉගැන්නුවේ. ඇල්ෆ්‍රෙඩ්ට අමතක වෙලාද? එමිල්ට ඕනි වුණේ ඇල්ෆ්‍රෙඩ්ට පෙන්නන්න එයාට හොඳට පීනන්න පුළුවන් කියලා. ඉතින් දෙන්න එක්ක එකතු වෙලා පීනුවා 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 විලේ ඇත්තටම. වතුරේ බහැලා ඉන්න එක හරි ප්‍රීති. ඒ හින්දා එමිල් කිව්වා ඔයයි මමයි විතරයි ඇල්ෆ්‍රෙඩ් කියලා. ඇල්ෆ්‍රෙඩ් සාමාන්‍යයෙන් කියනවා වගේ, අන්න හරි එමිල්, ඔයයි මමයි විතරයි
කියලා උත්තර දෙනතුරු එමිල් බලාගෙන හිටියා. ඒ තේ වෙනුවට එයාට ඇහුනේ හිමයානයක සීනු හඬ. ඒක කොහොමටවත් ගැලපෙන්නේ නැහැ. කෙනෙක් පීනනකොට හිමයානයක සීනු හඬ ඇහෙන්න බැහැනේ. එමිල් බලෙම වගේ අවදි වෙලා එයාගේ ඇස් ඇරියා. එතකොට එයා දැක්කා හිම හූරණ කරත්තය. හිම කුණාටුව මැද්දෙන් හිම හූරණ කරත්තයක් එනවා. ඔව් ඒක මරියානා ලෝන්දිඳලා එන හිම හූරණ කරත්තයක්. ඉතින් ඒක දක්කාගෙන ආපු මිනිස්සයා හිතුවේ එයා මේ දකින්නේ අවතාරයක් මිස සම්පූර්ණයෙන්ම හිමෙන් වැහිලා හිටපු කත්තුල්ට් ගෙදර පොඩි කොළුවෙක් නොවේ කියලයි. මරියානා ලෝන් යනකම්ම පාර සුද්ධ කරලද එමිල් ඇහුවේ බොහොම උනන්දුවෙන්. ඔව් හැබැයි ඉක්මන් කළොත් රියදුරා උත්තර දුන්නා. තව පැය භාගයක් යනකොට තිබුණා වගේම නරක අතට හැරේවි. පැය භාගයක් එමිල්ට ඕනෑවටත් වඩා ඇති. දොස්තර මහත්තයාගේ ශාලාවේ ලෙඩ්ඩු පිරිලා හිටියා. දොස්තරයාගේ කාමරෙන් ඔන්න ඔළුව එළියට දාලා බැලුවේ ඊළඟ ලෙඩට කතා කරන්න. ඒත් එතකොටම ශාලාවේ හිටිය හැමෝම උඩ ගිහිල්ලා බිම වැටුණා. මොකද එමිල් කෑ ගහගෙන එතනට කඩා වැදුනා. එළියේ හිම කරත්තේ ඉන්න ඇල්ෆ්‍රෙඩ් මැරෙන්න යනවා. දොස්තර මහත්තයා මොහොතක්වත් කාලේ නාස්ති කළේ නෑ. එයා ශාලාවේ හිටපු ලෙඩ්ඩු දෙදෙනෙකුට කියලා ඇල්ෆ්‍රෙඩ්ව ඇතුළට ගෙන්නාගෙන ලෙඩ්ඩු බලන ඇඳේ හාන්සි කෙරෙව්වා. එයා එකපාරක් ඇල්ෆ්‍රෙඩ් දිහා බැලුවා විතරයි ඔක්කොටම කතා කරලා කිව්වා හැමෝම ගෙදර යන එකයි මට බර වැඩක් තියෙනවා කියලා. එමිල් හිතුවේ දොස්තර මහත්තයා ළඟට ගෙනාපු මොහොතේම ඇල්ෆ්‍රෙඩ්ට සනීප වෙයි කියලයි. ඒත් ක්‍රෝෂා මායා කළා වගේ එයත් ඔළුව වනන්න පටන් ගත්තාම එමිල් බය වුණා. කොහොම හරි දැන් පරක්කු වැඩිද දන්නේ නැහැ. ඇල්ෆ්‍රෙඩ්ව සනීප කරගන්න බැරි වුණොත් බය වැඩිකමට එමිල්ට අසනීප ගතියයි. ඇස් දෙකෙන් කඳුළු බේරි බේරි දොස්තර මහත්තයාව අල්ලලා ඇදලා එමිල් බෙරිහන් දීලා එයාට කතා කළා. එයාට සනීප කළොත් මම මගේ අශ්වයාව ඔයාට දෙන්නම්, මගේ ඌරවත් දෙන්නම්, කොහොම හරි කරලා එයාව සනීප කරලා දෙන්න ඔයාට පුළුවන් නේද? දොස්තර මහත්තයා එමිල් දිහා බැලුවේ සංවේගයෙන්. මට පුළුවන් දෙයක් කරන්නම්, හැබැයි මට මොකවත් පොරොන්දු වෙන්න බැහැ. ඇල්ෆ්‍රෙඩ් එතන වැතිරිලා හිටියේ පණ තියෙන බවට කිසිම සලකුණක් නැතුව. ඒත් ඔන්න එකපාරටම එයා ඇස්සරලා එමිල් දිහා යාන්තමට බැලුවා. ආමේ එමිල් ඉන්නේ, එයා කිව්වා. ඔව් එතන එමිල් ඉන්නවා තමයි. ඒත් එයා ටිකකට එළියට ගියොත් හොඳයි, මොකද මට තියෙනවා ඇල්ෆ්‍රෙඩ්ට සත්කමක් කරන්න. ඇල්ෆ්‍රෙඩ්ගේ ඇස්වලින්ම කියන්න පුළුවන් එයා බය වෙලා විත්තිය. දොස්තරලයි දොස්තරල කරන දේවලුයි එයාට හුරු නැහැ. මට හිතෙන්නේ එයා ටිකක් බය වෙලා, එමිල් කිව්වා. මම මෙතන නැවතුනොත් හොඳයි වගේ. දොස්තර මහත්තයා ඔළුව වැනුවා. ඔහෙට ඔය ගමන එන්න පුළුවන් නම් මේක දරා ගන්න බැරි වෙන එකක් නැහැ. දොස්තර මහත්තයා ඇල්ෆ්‍රෙඩ්ගේ අතට කැපුම දාලා සත්කම කරද්දි එමිල් ඇල්ෆ්‍රෙඩ්ගේ හොඳ අත තද කරලා අල්ලාගෙන හිටියා. එයා හුම් කියලවත් සද්දයක් කළේ නැහැ. එයා කෑ ගැහුවේවත් ඇඬුවේවත් නැතුවට එමිල් ටිකක් ඇඬුවා. ඒත් හඬක් නොඇහෙන්න. ඒ නිසා කාටවත් ඒ ගැන තේරුමක් උනේ නැහැ. එමිල්ට ඇල්ෆ්‍රෙඩ් එක්ක ආපහු ගෙදර එන්න ලැබුණේ නැහැ නත්තලදාට ඉස්සරින්දා වෙනතුරුම. එතකොට මුළු ලොන්න බැරියා ගමම දැනගත්තා එමිල්ගේ උතුම් ක්‍රියාව ගැන. හැමෝටම එයා ගැන ආඩම්බරයක් දැනුණා. මම හැමදාමත් ඔය කත්තුල් දරුවාට කැමැත්තෙන් හිටියේ. මට තේරෙන්නේ නැහැ ඇයි මිනිස්සු එයා ගැන හැමතිස්සේම අගුණ කියන්නේ කියලා. ඕනෑම ළමයෙක් සමහර වෙලාවට දඟයින ඉතින් ඒ හැම කෙනෙක්ම කිව්වා. එමිල් ආපහු ආවේ දොස්තර මහත්තයා එමිල්ගේ තාත්තටයි අම්මටයි දීපු
लियमन कुत्तर केनाई एलियुमे दोस्तर महत्या मेहम लियला तिबुना ओगल्लंट इन्न कोलु पुंचा गयान ओगल्लंट आडंबर वेन्न पुलुवन एमेलगे अम्मा निल्पाट एक्साइज पोते लियला तिबुना दयाबर देवियनी मे अहिंसक अम्मागे हितट कोई तरन्नम सनसिल्लक्द कोई तरन्नम वारयक मम एमेल गयान हितला कंपा उनाद एत मम हितागिन इन्ने मेगन गमे हमोटम अहेन सलसन एकनम मायत वरदिन्ने नै एत्ते मुस्पेन्तु उदासन एमिलुई अल्फ्रेडुई अत्रुदहन वेला कियला होया गत्ताहम कत्वुल्ट्वल उदवियट दनुनु देयक एमिलगे ताता वटिला हितिय तत्ते कोच्चरद किवोत एयाट बडे रुदावक अल्लला अंदटे अन्न उना एया हितुवेम एयाट आयत एमिल्व पनपिटिन दकिन्न लबेन्ने नै कियलाई पस्से मरियाना लूट्वलिन पनिविडयक आवहम तमै एयागे हित हैतुने एत एमिल अपहु गेदर ऐविल्ला ए बव ताताट कियन्न निदन काम्बरेट अनकोटत एयागे बडे रुदाव तिबुना एमिल दिहा बलनकोट तातगे अस्वल कंदुलु तिलिसुना ओया हुंद दरुवेक एमिल ताता किव्वा एमिल्ट कोच्चर संतोषद किव्वोत एयागे हिस्से मल दाहक पिपुना मेके या ताताट कमति वेच्च दवस वलिन एकक एमिल्गे अम्मा एतनट वेला हितिये पुता गैन आडंबरेन मून एलिय वटिला ओव एया हुंद कोलुपंचेक तमै अपे एमिल एहेम कियला एमिल्गे केस पिरुनु ओलुव अत गैवा एमिल्गे ताता एंदे हांसी वेला हिटिये रत्वेच्च सास्पान मूदियक बडूर तियागेन हिटिये एकेन होंद सहनयक लबुनु निसाई एतन मूदिय निविला आयत रत करन्न ओने मं एक करन्नम को एमिल कैगहल किव्वे बोहोम उनन्दुवेन दन मम सातु करन्न दन्नवने एमिल गे ताता ओलुव वनुवे एक होंदई कियन्नई एतकोट ओया गिहिन मट भीम वीतुरुवक अरगेन एन्न एया किव्वे एमिल गे अम्मट मेक नम बोहोम होंद वैड पिलिवल एयाट करन्न तियेन्ने अंदे वेतिरिला इन्न वितरई अनिक अय एया गेन बला गनीवे ए तेमिल गे अम्मट करन्न तवत देवल तिबुना ए हिंदा भीम वीतुरुवक अदागेन एन्न टिक वेलावक किया ईलंगट अंतिमेदी ओन्न एया वीतुरुवट भीम वक्करन कोटम निदन काम्बरेन्न एयाट महा कैगहिल्लक कहुना कैगहुए एमिल गे ताता एमिल गे अम्मा हनी हनिक काम्बरेट अतुलु वेत्ती सास्पान पियन एया दिहावट पियांबागेन आवा एक पारटम ओलुव हरवला बेरुनाट कलबल वेच्च पार भीम इहिरिला सास्पान मूदिये वटुनहम रस्नेट सुरु सुरु गैवा हत्वलामै मूडिये कोच्चरनम रत्कलाद देयने एमिलगे अम्महुवे तुष्णिम भूत वेला इन्न एमिलगेन इस्तिरेके रत्करन तरमट रत्कला एमिल किव्वा बलागेन गिहाम वेला तियेन्ने मेकाई एमिल कुस्सियट वेला सास्पान मूडिये रत्कर कर इंदेत्ति एमिलगे ताताट निंद गिहिल्ला एमिल आपहु एत्ति एया दक्का ताता सेप निंदक पहु एनवा एयाट हित दुन्ने नहैं ताताव अवधि करन्न इतिन एया कले बोहोम परिस्समेन अतिरिल्ल उस्सला ताताग बड उडम रत् करपु सास्पान मुडिय तियन एक ओ वरदकट तिबुने मूडिय रत्वला वडी उनु एकाई एमिलगे अम्मा एयाव संसुन करन्न उत्साह कला ओहोम इन्न ओहोम इन्न मम लिनमन बोतले अरगेन एन्नम अम्मा किव्वा एत एमिलगे ताता ऐंदेन नगिट गत्ता एमिल दैं गेदर ऐविल्ला निसा तवत् नम ऐंदट वेला इन्न पुलुवन कियला एया हितन्ने नहैं किव्वा अरत्तेयाट ओने उना गिहिन अल्फ्रेड्ट कथा करला एन्न अल्फ्रेड कुस्सियट वेला वाडी वेला हिटिये अत उर पट्टियक एल्ला गेनाई एया ताम सुदुमैलि पाटाई एत हित सतुटिन विनोद गतियन हिटिया लीना तेयावटे करकी करकी हिटिये प्रीतियन तमाई लीनाई क्रोशामायाई कडिसर गतियन तंब हट्टी मुट्टी वलन शुद्ध पवित्र करकर तमाई हिटिये नत्तल वेनकोट एवा उपदमला बेबली बेबली तियन निपाये
ඒත් ලීනට එක විදියකට ඉන්න බැහැනේ. එක් අතක පිරිසුදු කරන පාංකඩ කෑල්ලයි අනිත් අතේ චීස් කේක් හදන තැටිය තියාගෙන එයා ඇල්ෆ්‍රෙඩ්ට තුරුල් වෙන්න බැලුවා. එයා හැසිරුනේ හරියට නොහිතපු වෙලාවක කුස්සියේ තිබිලා රත්තරන් කුට්ටියක් හම්බ වෙලා වගේ. පුංචි ඊඩටත් ඇල්ෆ්‍රෙඩ් දිහා දිගටම බලාගෙන ඉන්න ඕනේ. එයා ඇල්ෆ්‍රෙඩ් දිහා සීරුවෙන් බලාගෙන හිටියේ ආපහු ගෙදර ඇවිල්ලා ඉන්නේ පරණ පුරුදු ඇල්ෆ්‍රෙඩ්ද කියලා හිත හදාගන්න බැරුවයි. ක්‍රෝෂා මායාට සන්තෝෂය ඉහවහා ගිහිල්ලා. කටකොනින් පෙන එනතුරුම එයා ලේ විෂවීම ගැන දෙඩෙව්වා දෙඩෙව්වා. ඔය විදිහට ඕක හවර වුණේ ඇල්ෆ්‍රෙඩ්ගේ වාසනාවකට මිසක් වෙන එකකට නෙවෙයිලු. හැබැයි ඔන්න බොහොම පරිස්සම් වෙන්න වේවි. ලේ විෂ වෙනවා කියන්නේ හුඟක් කල් පවතින දරුණු වැඩක්. හොඳ වෙලා තුඟ කාලෙකට අසනීපේ පවතිනවා. එදා හන්දෑවේ කත්තුල්ට් වල මහා උත්සවයක්. එමිල්ගේ අම්මා අලුත් ඕට්ස් සොසේජස් එළියට ගත්තා. නත්තල් සිරියක් තියෙන කුස්සියේ සතුටින් වාඩි වෙලා ඒ අය නියම සොසේජස් සාදයක් පැවැත්තුවා. ඔව්, එමිල්ලයාගේ තාත්තයි අම්මයි පුංචි ඊඩයි ඇල්ෆ්‍රෙඩුයි ලීනයි ඒ වගේම ක්‍රෝෂා මායයි. ඔව්, ඒක හරියට නත්තල් දාට පෙරදානේ මේසේ ඉටිපන්දම් පත්තු කරලා එහෙම. දුඹුරු පාට වෙන්න බැඳපු සොසේජස් හරිම රසයි. අලුත් වටල් බෙරි යුෂේක්කයි හැමෝම සොසේජස් කෑවේ. හැමෝටම වැඩිය කෑවේ ඇල්ෆ්‍රෙඩ්. හැබැයි ඉතින් එක අතකින් විතරක්. ඒක කරන එක ටිකක් අසීරුයි තමයි. ඇල්ෆ්‍රෙඩ් දිහා ආදරෙන් බලාගෙන ඉන්න අතරේ ලීනාට ඔන්න හොඳ අදහසක් පහළ වුණා. ඉතින් ඇල්ෆ්‍රෙඩ්, දැන් ඉතින් ඔයාට ලේ විෂ නැති එකේ අපිට පුළුවන්නේ ලබන වසන්ත කාලෙදී කසාද බඳින්න. නැත්ත මං අහන්නේ. ඇල්ෆ්‍රෙඩ්ගේ හිතට කොච්චර බයක් ඇතුළු වුණාද කිව්වොත් වටල්බෙරි යුෂ එයාගේ කලිසමේ හැම තැනම ඉහිරුණා. මට මුකුත් පොරොන්දු වෙන්න බැහැ, එයා කිව්වා. මට තව මහපට ඇඟිල්ලක් තියෙනවනේ, කවුද දන්නේ ඒකත් ලේ විෂ වෙලාද කියලා. ඔහෙට එහෙම වුණොත් ඔන්න එමිල් කියාගෙන ගියා. මං ඔහේව ගෙට උතුරට වෙන්න බල දානවා. ඒක නම් සිකුරුයි. මොකද මන්නං ආයෙත් මරියානා ලුන්ඩ් වලට ඔහේව එක්කරගෙන යන්නේ නෑ. ක්‍රෝෂා මායා එමිල් දිහා ඔරවාගෙන බලාගෙන හිටියා. ඔහේ ඉතින් හැම දෙයක්ම විහිළුවකට හරව ගන්නවනේ. එයා කිව්වේ අමනාප ගතියෙන්. ඒගොල්ලෝ ඔය විදිහට නත්තලේ ඉටිපන්දන් එළියේ වාඩි වෙලා ඉද්දී එමිල්ගේ අම්මා එයාගේ ඇප්‍රන් සාක්කුවෙන් දොස්තර මහත්තයාගේ ලියුම අරගෙන එයා එමිල් ගැන ලියලා තිබුණු දේ සද්ද නගලා කියෙව්වා. එයා තීරණය කළා කාට කාටත් ඒක ඇහුණට වරදක් නැහැ කියලා. එයා ලියුම කියවලා ඉවර වුණාට පස්සේ හැමෝම නිහඬව හිටියා. ඒගොල්ලෝ නිහඬ ඒ ලියුම බොහොම අනර්ග දීර්ඝ වචන වලින් පිරීලා තිබුණු නිසායි. ඒකේ තියෙන ඔයා ගැනයි එමිල් අන්තිමේදී පුංචි ඊට කිව්වා. එමිල්ට නිකම් ලැජ්ජයි වගේ. මොනව කරන්නද කියලා හිතා ගන්න බෑ. හැමෝම එයා දිහා බලාගෙන ඉන්නකොට එයාට මොකක්දෝ වගේ. ඒ නිසා එයා කළේ මුරන්දු විදිහට ජනේලයෙන් පිටත බලාගෙන හිටියේ එකයි. ඒත් ඒකෙන් එයාගේ හිතට සහනයක් ලැබුණේ නැහැ. ඒ මොකද කිව්වොත් එයා දැක්කා ආයෙත් හිම වැටෙන්න පටන් අරගෙන විත්තිය. එයා දන්නවා හෙට උදේ පාන්දරම නැගිටලා සවලින් හිම අරන් දාන්න වෙන්නේ කාටද කියලා. එයා ආයෙත් සොසේජස් කන්න පටන් ගත්තා. හැබැයි එයා කෑවේ බිමට ඇස් දෙක හරවගෙන. ඉඳ හිටලා ඉක්මනට ඔලුව උස්සලා බැලුවේ අනික් අය තාම එයා දිහාවද බලාගෙන ඉන්නේ කියලා දැනගන්නයි. කවුරු නැතත් එයාගේ අම්මා බලාගෙන ඉන්නවා ඔන්න. එයාගේ ආදරණීය කොළු පැංචාගෙන් ඇස් අහකට ගන්න එයාට බැහැ. රෝස පාට කම්මුල්, කැරලි ගැහුණු පාට හිසකෙස්, අහිංසක නිල් ඇස් තියන එමිල්ව පෙනුනෙත් හුරතල් ගතියටයි. එමිල් පුංචි නත්තල් දේවදූතෙක් වගේ. අර දොස්තර මහත්තයා කියලා තිබුණනේ එමිල් ගැන
එයාට ආඩම්බර වෙන්න පුළුවන් කියලා මටත් පුදුමයි එමිල්ගේ අම්මා කිව්වා. සමහර වෙලාවට මම එමිල් දිහා බලාගෙන ඉන්නකොට මට හිතෙන්නම එමිල් කවදා හරි වැදගත් තැනකට එවි කියලායි. එමිල්ගේ තාත්තට නම් ඒ ගැන සැකයි. මොන විදිහේ වැදගත්කමක්ද? එයා ඇහුවා. මං කොහොමද දන්නේ? සමහර විට නගර සභාවේ සභාපති හරි ඒ වගේ එකක්. ලීනා කොක්හඬ ලෑවා. නගරාධිපති කෙනෙක් වෙන්න බැහැනේ දඟ වැඩ කරන කෙනෙකුට, එයා කිව්වා. එමිල්ගේ අම්මා ලීනා දිහා ඔරවලා බැලුවාට මොනවත් කිව්වේ නෑ. නිකං ගස්සලා වගේ සොසේජස් පිඟාන වටේට හැමෝම අල්ලාගෙන ගියා මිසක. එමිල් එයාට එකක් අරගෙන ඒකට වටල්බෙරි දාන අතරේ එයාගේ අම්මා කී දේ ගැන කල්පනා කරන්න පටන් ගත්තා. නිකමට හිතලා බලන්න. කල දවස් ගිහින් උස් මහත් වුණාම බැරි වෙලාවත් එයා ඇත්තටම නගර සභාවේ සභාපති වුණොත් ඒකේ තරම් නරක අදහසක් නොවේ. කවුරු හරි තින් සභාපති වෙන්නත් එපාය. ඊළඟට එයා හිතන්න පටන් ගත්තේ ලීන කීව දේ ගැනයි. හොඳයි, එයා දඟ වැඩ කරන සභාපති කෙනෙක් වුණොත් මොන වගේ දඟ වැඩද ඒව? එතකොට ඒ තෙමිල් එයාගේ වීදුරුවට කිරිවත් කරන ගමන් ඒක ගැන තවදුරටත් හිතුවා. නගර සභාවේ සභාපතිගේ දඟ වැඩේ බොහොම විශේෂේව වෙන්න එපාය. ඒව ගැන මේ අල්ලපනල්ලේ හිතා ගන්න බෑ. එයා කිරි වීදුරුවට කට ලං කරනකොටම ඉස්තරම් දඟ වැඩක් ගැන මතක් වෙලා එයාට බකස් ගාලා හිනා ගියා. එතකොට මොකද වුනේ? කිරි මේසය හරහා තාත්තගේ ඇඟේ වැටුණා. එමිල්ගේ තාත්තා ඒ ගැන වැඩි දොසක් කිව්වේ නැහැ. ඒ මොකද දොස්තර මහත්තයා එච්චර ඉහලින් වර්ණනා කරපු කෙනෙක් එක්ක, ඒ වගේම එච්චර වීරෝදාර වැඩක් කරපු කෙනෙක් එක්ක තරහක් ඇති කරගන්නේ කොහොමද? එයා කිරි පිහදාලා විතරක් අසතුටෙන් මෙහෙම කිව්වා. ආපහු ගෙදරාවේ කවුද කියලා පේනවා. ඔය වගේ කතා කියනවා හැම නෙමෙයි, එමිල්ගේ අම්මා දොස් කිව්වා. ඉතින් එමිල්ගේ තාත්තා ඊට වඩා කතා කරන්න ගියේ නැහැ. ඒත් එයා තමුන්ගේ පුතාගේ අනාගතය ගැන හිතන්න පටන් ගත්තා. එයා නගර සභාවේ සභාපති වෙන එක නම් මට හැකයි. අන්තිමේදී එයා කියා හිටියා. ඒත් එයා හොඳ පුරවැසියෙක් නම් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ හොඳ ශරීර සෞඛ්‍යයෙන් හිටියොත්, උඟ කාලයක් ජීවත් වුණොත්, ඒ වගේම දෙවියන්ගේ කැමැත්ත ඒක නම්. එමිල්ගේ අම්මා ඔළුව වෙනුවේ කතාව අනුමත කරන්නයි. ඔව්, දෙවියන්ගේ කැමැත්ත ඒක නම්. ඒ වගේම එමිල්ගේ කැමැත්ත ඒක නම්, පුංචි ඉඩ කිව්වා. එමිල් හීන් හිනාවක් දැම්මා. ඒකෙතින් ඉස්සරහට බලත හැකිනේ එමිල් කියා හිටියා. ඊළඟට හවස ගෙවි ගිහින් රාත්‍රිය උදා වුණා. හැමෝම නින්දට ගිහින් බොහොම සැපසේ නිදාගත්තා. ඒ අතරේ මුළු කත්තුල්ට් ගොවිපොළටම, මුළු ලෝන්න බැරියා ගමටම, ඒ වගේම මුළු ස්මොලාට් පළාතටම මදි නොකියන්න හිම ඇද වැටුණා. නැහැ නැහැ, ඔයගොල්ලෝ බය වෙන්න එපා. දොස්තර මහත්තයා එමිල්ගෙන් ලූකාස්වත් ඌරු සතාවත් ඉල්ලගත්තේ නැහැ වුම්.